මාදලි දිස්ත්‍රික්කය කියන්නේ ස්වභාවික සෞන්දර්යයෙන් අනුනවුත්, දියැලි වලින් සහ ඉතා සුන්දර ස්ථානවලින් පිරුණාවුත් අලංකාර ප්‍රදේශයක්. නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව මාදලි දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ඉතා අලංකාර දියැල්ලක් වන සේර ඇල්ල බලන්න අපි පහුගිය දෙසැම්බර් මාසේ ගියා. සාමාන්‍යයෙන් මේ දියැල්ලේ වතුර විශාල වශයෙන් තියෙන්නේ නොවැම්බර් සහ මාර්තු මාස දෙක අතර කාලයේ. මාතලේ සිට දඹුල්ල දෙසට කිලෝමීටර් 1.5ක පමණ දුරක් ගමන් කර මන්දණ්ඩාවල හන්දියෙන් රත්තොට මාර්ගයට හැරි එම මාර්ගයේ කිලෝමීටර් 9ක් ගමන් කළ විට ඔබට රත්තොට නගරයට ළඟා විය හැක. මෙම ගමන් මාර්ගයේදී ඔබට බඹරකිරි ඇල්ල සහ වම්බටුහේන ඇල්ල වශයෙන් තවත් මනරම් දිය ඇලි දෙකක් සහ පිටවල පතන තැන්නේ පිහිටි පුංචි ලෝකාන්තයේ නැරඹුම් ස්ථානය දැකගත හැක. රත්තොට සිට රිවර්ස්ටන් දක්වා කඳු සහිත කිලෝමීටර් 19ක ප්‍රමාණයක් ගමන් කොට රිවර්ස්ටන් වලින් හැරි තවත් බෑවුම් සහිත කිලෝමීටර් 19ක ප්‍රමාණයක් ගමන් කොට ඔබට මෙම දියැල්ල කරා පැමිණිය හැක. මේ සියලු ස්ථාන පහු කරගෙන පොත්තට වෙල ගම්මානය හරහා සීර ඇල්ලට ළඟා විය හැක. නුවර සිට පැමිණෙන ඔබට මාතලේ හරහා ඉහත සඳහන් කළ ගමන් මාර්ගය භාවිතා කළ හැකි අතර දඹුල්ලේ සිට පැමිණෙන ඔබට නාවුලට පැමිණ නාවුල ඇලහැර පල්ලේකම හෙට්ටිපොළ මාර්ගය ඔස්සේ පැමිණ කෝන්ගහවෙල හරහාද සීර ඇල්ලට ළඟා විය හැක. ඒ කියන්නේ මාතලේ නගරයේ සිට සම්පූර්ණ දුර කිලෝමීටර් 49ක් පමණ වෙයි. මේ සඳහා ඔබ ගමන් ගන්නා වේගය මත සාමාන්‍යයෙන් පැය දෙකහමාරක් සහ 3-4 කාලයක් ගත විය හැක. ගමන් මාර්ගයේ ටිකක් දුර සහ දුෂ්කර වූවත් දියැල්ල සමීපයට ආකල ඔබගේ සියලුම විඩාපර තත්ත්වයන් සමනය වී නවතම ප්‍රබෝධයක් ඔබට දැනෙනවාට කිසිදු සැකයක් නැත. කිතුල් ඇල හුනුමඩල ගඟට එකතු වී පුවක් පිටිය ඔය නිර්මාණය වන අතර එය තෙල්ගම ඔයට එකතු වී මෙම සුන්දර දියැල්ල නිර්මාණය කිරීමට දායක වී ඇත. මෙය උසින් මීටර් 10ක් එනම් අඩි 33ක් පමණ ප්‍රමාණයකින් සමන්විත වන අතර පළල ආසන්න වශයෙන් මීටර් 15ක් සිට 20ක පමණ ප්‍රමාණයක් ගනී. ඒ කියන්නේ මෙය උසට වඩා පළලින් වැඩි දියැල්ලක් බව ඔබට වැටහෙනවා ඇත.
මෙම දිය ඇල්ලේ තවත් විශේෂත්වයක් වන්නේ දිය ඇල්ල කඩා හැලන ගල තුළ ස්වභාවයෙන්ම පිහිටි ගුහාවයි. එම ගුහාව තුළට ගමන් කිරීමටද ඔබට අවස්ථාව ඇත. ගුහාව තුළට ගමන් කළ විට ඔබ සිටින්නේ කඩා හැලෙන ජල පහරට පිටුපසින්. වීඩියෝව තුළින් පැහැදිලි කරනවාට වඩා ඔබ එය තම දෑසින් ජීවිතයේ එකවරක් හෝ දැකගත යුතු දුර්ලභ දර්ශනයකි. දියල්ල පිටුපස ඇති ගුහාවට යම සඳහා ඇති මාර්ගයයි මේ. ඉදිරියෙන් පෙනෙන විශාල ගල මතින් ගලා හැලෙන්නේ අධික වර්ෂාවත් සමග ගලට ඉහළ ප්‍රදේශයේ එක්රැස් වී ඇති ජලයයි. වම්පසින් ඔබට දර්ශනය වන්නේ එම පිවිසුම් මාර්ගයේ සිට දිය ඇල්ල දර්ශනය වන ආකාරයයි. දියල්ලේ සුන්දරත්වය මෙම දියල්ල පෝෂණය කරන ජල පහරවල වසර පුරා පවතින ජල ප්‍රමාණය සමගම වෙනස් වී යයි. අප දිය ඇල්ල බැලීමට පැමිණියේ දෙසැම්බර් මාසයේ ඉතා අධික වර්ෂාපතනයක් තිබූ කාලයක බැවින් ඉතා විශාල ජලකඳක් දියල්ලෙන් පහළට කඩා හැරෙනු දැකීමට තරම් අපවාසනාවන්ත විය. එහෙත් සමහර කාලවල ඉතා අඩු වර්ෂාපතනයක් මෙම ප්‍රදේශවලට ලැබෙන විට දියල්ලේ සුන්දරත්වයද යම්කිසි අඩුවක් පවතින බව ඔබට දැකගත හැකි වනු ඇත. මුලින් සඳහන් කළ ආකාරයට දැන් කඩා හැලෙන දිය ඇල්ලේ ජල පහරට පිටුපසින් ඔබ ඉන්නා බව ඔබට පැහැදිලි වනවා ඇත. තවත් මෙවැනිම සුන්දර වූ ස්ථානයක විස්තර සමඟ ඔබ හමු වන බලාපොරොත්තුවෙන් මා ඔබෙන් සමුගනිමි. Thanks for watching. Don't forget to like the video. And don't forget to subscribe.